අදත් ඔගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද ඕන මම ගෙනාවා කවුරුත් ආස කරන දෙයක් තමයි අපි කොහොමද මේ කොත්තුවක් හදාගන්නේ කියලා. ඒ විශේෂයෙන් මේ කොත්තුව මොනවද කියලා කිව්වොත් අපි cheese කොත්තුවක්. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් ආස විශේෂයෙන් පොඩි ළමයෙක් උඩක් ආසයි එකට මේ cheese දාලා කොත්තුව හදාගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් තමන්ට ගෙදර ඉඳන්ම මෙන්න මේ cheese කොත්තුව හදාගන්න කියලා. හරි පහසුයි. හරිම ලේසි. මම ඔයගොල්ලන්ට ගෙදර විදිහට හදාගන්න විදිහ තමයි කියලා දෙන්නේ. හරි. අපි බලමු එකට මොනවද අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා. ඉතින් මේ තියෙන්නේ කොත්තු රොටි. ඉතින් මේක දැත්තට අපි ගෝදම්බෙක හදලා ඒක කපාගත්තයක්. මගේ සමහර කලින් වීඩියෝස් ඇති මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් එවෙනිම මේ ගෝදම් රොටි තමයි මේ තියෙන්නේ. ඉතින් මේ හිඳ කපාගෙන තියෙනවා. ඊළඟට අපිට වෙන අවශ්‍ය වෙනවා මේ ලුණු. ලුණු තියෙන කපාගෙන තියෙන්නේ. මෙච්චර අවශ්‍ය නැහැ පොඩ්ඩයි අවශ්‍ය ඉන්නේ. ඉතින් මම මේ පෙන්නන්න තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන ලීක්ස් තියෙනවා හිමේද හිඳ කපාගෙන. ඊළඟට අපිට තියෙනවා මේ ලුණු කොළ, ස්ප්‍රින් ඇනියන් ලුණු කොළ තියෙනවා. ඊළඟට තියෙනවා මේ කැරට් ඒ තීනියට කපාගෙන. ඒ වගේම ගෝව තියෙනවා. ඊළඟට මේකට අවශ්‍ය වෙන මේ චීස් තියෙනවා. මේක චීස් මේක මොෂරෙල් එක නෙවෙයි. චෙඩර් චීස් එක, ටේස්ටි එක. ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන්. සමහර අය මම දන්නවා මේක ගොඩක් අය අර හැපි කව් කියලා තියෙන පොඩි මේ චීස් වර්ගයක්. ඒක පාවිච්චි කරනවා. නමුත් මම මේකට පාවිච්චි කරන්නේ මෙන්න මේ චීස් එක. ඉතින් ඔයගලන්ට කැමති නම් ඔයගලන්ට අවශ්‍ය විදිහට වෙන චීස් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට හීනෙට කපාගත්ත තක්කාලි තියෙනවා. ඉතින් මෙතන මම කෑලි මිස් ටිකක් තියෙනවා. ඔයගලන්ට කැමති නම් කෑලි මිස් දාන්නත් පුළුවන්. පොඩ්ඩක් දැවිලා ගන්න. නැත්තම් ගම් මිස් දාන්නත් පුළුවන්. මිරිස් කුඩු දාන්න නැහැ. මොකද මේක ඇත්තටම පොඩි හොඳ ෆ්ලේවර් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් ෆ්ලේවර් කිව්වෙත් අර චීස් ගතිය තියෙන්න ඕන. නැත්තම් මේක වැඩි වුණොත් මේ ඒක දැවිලා ගතියනවා. ඊළඟට ලුණු තියෙනවා. ඊළඟට මෙතන තියෙන සුදු ලුණු කීිනේ කපාගෙන තියෙනවා. ඊළඟට මෙතන තියෙන ඉඟුරු තියෙන ඉඟුරු. මේ දෙක මම පාවිච්චි කරනවා. මෙන්න මෙතන මේ මං චිකන් වර්ගයක් හරි ගස්සා ගන්න හදනවා. ඉස්සෙල්ලා මේක අපි චිකන් එක මේ පෑන් එකේ අපි කුක් කර ගන්න හදන්නේ. ඉතින් ඒක අපි පාවිච්චි කරනවා අපේ මේ මේ හදන මේ කොත්තු එකට. ඉතින් අපි ඉස්සෙල්ලා මේ දෙක අපි මෙරිනේට් කරගමු. ඉස්සෙල්ලා අපි මේක පොඩ්ඩක් මෙරිනේට් කර ගන්න ලුණු දාලා ලුණු ඉඟුරු ටිකක් ලුණු ඉඟුරු පොඩ්ඩක් දාන්න දාලා තෙල් පොඩ්ඩක් දාලා මේක මේ හොඳට මෙරිනේට් කර ගන්නවා. විතර කවලම් කරගෙන මේ ඔබන්ට ඕන නම් මේක පොඩ්ඩක් දැවිල් හදා ගන්න මිරිස් කුඩු ටිකක් දාන්න පුළුවන්. හැබැයි මේක පොඩ්ඩක් දැවිල් වුණත් මේ මේක අර ටේස්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලන් කැමැත්ත. මේකට මේ වෙලාවේ ඔයගොල්ලන්ට ඕන නම් මිරිස් කුඩු ටිකක් මේකට එකතු කරන්න පුළුවන්. අපි මුලින්ම චිකන් ටික කුක් කර ගන්න ඕන. ඒකට අපිට තෙල් පොඩ්ඩක් අවශ්‍ය වෙනවා. ගොඩක් තෙල් දාගන්න එපා. ඉතින් දෙයක් විතර දාලා මේ විදිහට අපි චිකන් ටික මේ pan එකේ කුක් කර ගන්න. ඔයගොල්ලෝ පේනවා දැන් chicken එක කුක් කරලා තියෙන්නේ. මේක හොඳට කුක් කරගන්න. දැන් අපි මේක පැත්තකින් තියනවා. ඊට පස්සේ අපි බලමු කොත්තු කොහොමද හදාගන්නේ කියලා. මොනවා මම දැන් කොත්තු හදන්නේ. නමුත් මේ මගේ කොත්තු දැල්ල. නමුත් මම දන්නවා ඔයගල ගෙදර මේ වගේ කොත්තු දැල්ල නැහැ කියලා. ඉතින් ඒක නිසා නමුත් අපි මේක අදදී මේ විදිහට කොත්තුව මේ විදිහට තමයි මේ ලෑලි තමයි කොත්තු කරන්නේ. නමුත් දැන් ඔයගලට ඒක නැති නිසා මම ඔයගල ගෙදරම හදාගන්න ලේසි විදිහ තමයි මම මේ pan එක පාවිච්චි කරන්නේ. මේ පෑන් එකකින් මම හදලා දෙන්නම් කොහොමද මේ කොත්තු හදාගන්නේ කියලා. අපි එන මේ පැත්තට කියලා මම එන අත පෑන් එකේ වලට ගන්න කොහොමද ඔකට ගෙදර හදාගන්නේ කියලා. ඉතින් අපි මේ විදිහට පෑන් එක රත් කරගන්නවා. තෙල් ටිකක් මේ විදිහට දානවා. ඉතින් මේව තාච්චි රත් වෙනකොට අපි ඉස්සෙල්ලාම දානවා ලුණු ටික. ලුණු යා සුදු ලුණු බොහොම සල්ප ගොඩක් දාන්න පාසු ලුණු නැත්නම් කරලා දෙනවා. ඊළඟට ඔබට මට අමතකුණා පෙන්වන්න බිත්තරයක් අපි මේ විදිහට දාගන්න. එතකොට ශක්තිය ගෙනෙනකොට අපි බිත්තරයක් දානවා. ඊට පස්සේ මේ විදිහට අපි බිත්තරය කඩා ගන්න. ඊට
ඉතින් මේක මුලින්ම කුක් කරන ඕනේ ඒක බල බල තමයි දාන්න ඕනේ. මොකද වැඩි වැඩි වෙලාවක් කුක් කරන ඕන නිසා දැන් අපි මේක දාන මේ දෝවා. ලීක් කැරට් ඊළඟට සීනි කපා ගත්ත මේකට අපි ලුණු ලුණු පොඩ්ඩක් මේ ලායක පිට කරනවා. ලුණු වැඩි කරගන්න එපා මොකද චීස් වල ලුණු ගැටිය තියෙනවා. ඊළඟට චිකන් එකේ ලුණු තියෙනවා. ඒක නිසා පරිස්සමෙන් පාස් පිට කරන්න. දැන් ඔයාලට පේනවා මේක දැන් දැන් බීගෙන ඉන්නේ. දැන් මේ වෙලාවේ මම පොඩ්ඩක් මේකට පොඩි එකතු කරනවා කෑලි කිස් ටිකක්. ඒක ඔයගොල්ලගේ මේ කැමැත්ත අනුව තමයි මම පොඩ්ඩක් තාම නැත්තම් මේක තනි කරම මේ රස මදි වෙන දෙයක් නෙමෙයි මෙයාගේ යාන්තම් දාන්නේ. ඒක ඔයගොල්ලගේ කැමැත්ත. ඔයගොල්ලට ඒ අවශ්‍ය නම් දම් පොඩ්ඩකුත් එකතු කරන්න පුළුවන් මේ වෙලාවට. දැන් මම අර ගින්නට කපාගත්ත කොත්තු ටික මේ විදිහට එකතු කරන්න. මේ මතක තියාගන්න මේ විදිහට පෑන් එක හදාද්දි කොත්තු හීනෙටම කපා ගන්න. ඒක ලේසි. තොර කුම්බොත් අපි මේක ගහන්න නෑනේ. ඒ නිසා කැරියර එකෙන් මේ ඉන්දියන් හීනෙට කපා ගත්තාම සියල්ලම ඒක අමතානේ පොත්තු එතන තියෙනවා මේ හීනෙට කැපිච්ච නිසා. ගින්දර අඩු කළ කරන්න මොකද ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා. මේ ගින්දර බොහොම අඩු ගින්නෙන් තියාගෙන මේක පවලම් කරලා ඊට පස්සේ දැන් මම එකතු කරනවා මේක මම ඉස්සෙල්ලා හදාගත්ත චිකන් ටික. මේ කවලම් කරලා ඊට පස්සේ දැන් මම එකතු කරන මේකට චීස් ටික. මෙහෙට මම එකතු කරලා දැන් මේ ලාල් චීස් මේ විදියට. එකතු කරලා මේකත් අඩු ගින්නේ ටික කවලම් කරනවා. හොඳට මේක එකට හොඳට එකතු වෙන්න. චීස් එක මෙල්ට් වෙන්න ඕනේ. ඉතින් මම මේකට කිසිම කිරි මුකුත් දාන්නේ නැහැ. මම දන්නවා සමහර අය මේකට කිරි වර්ග දානවා. මම මේක දාන්නේ නැහැ. මම අනුමත කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට ගොඩාක් කුක් කරන්නේ මේ සම්පූර්ණ ටික දෙන්න තියෙන්නේ. ලෝල් පේන චීස් එක මේ දියවල තියෙනවා. දියවල. මේ කොටස කප්පිය දියවල. ඒක තව දෙයක් තව දුරටත් මම කුක් කරන්න හදන්න එපා. තව ටිකක් දාමු රස වැඩි කරන්න. ඊළඟට අපි මේක ස්ප්‍රින් ඔනියන් ටික පිටි කරගන්න. මෙච්චරයි මේක එහා කුක් කරන්න එපා. මේක මේක වල තියෙන දෙකට එකට ඇලෙන්න කැපීර තියෙන මොකද චීස් ටික මෙල්ට් වෙනකොට ඔක්කොම එකට එකතු වෙනවා. ඉතින් අපි මේ අන්තිම ඩිවර් කරන්න හදන්නේ ඒක හොඳට කවලම් කරලා. මේ තමයි මම හදාගත්ත චීස් කොත්තු එක. ඉතින් මම මේ ඔන්නඔගලට පේනවා ඇති මම දැන් හදාගත්ත චීස් කොත්තු එක මම මේ ප්ලේට් එකකට දාලා තිබ්බේ. ඉතින් ඔයගලන්ට විවිධ විදියට ලස්සනට ඩෙකරේට් කරලා මේ විදියට හදා ගන්න පුළුවන්. හරිම ලේසි, හරිම සරලයි, අමාරුත් නෑ. මොකද ඔයගලන්ට මේ පුළුවන් මේ විදියට හදා ගන්න. ඊළඟට කිසිම රසකාරකයක් නෑ. ඔයගොල්ලෝ දැක්ක ඔක්කොම හදන විදිය දැක්කුව. ඉතින් හරිම මම ටේස්ට් කළ බැලුව හරිම රසයි. ඉතින් ඔන්නඔගලෝ දැක්ක කොහොමද ගෙදරදීම අමමි පෞලිය අය ඔක්කොම එකතු වෙලා මේක හදාගන්නේ කොහොමද කියලා ගෙදරේම චීස් කොත්තුවක් හරිම ලේසි ඔගොල්ලොත් හදන්න හදලා රස බලන්න බල අපිට කමෙන්ට් කරන්න කොහොමද ඒක හදාගත්තේ කියලා මොන විදිහටද ඒක ඔගොල්ලෝ ඒක ඔයගලා ඇත්තටම අගය කරනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝකින් නැවතත් හම් වෙනතුරු ඔබට සුබ දවසක්. ආයුබෝවන්.